දිගම සබ්මැරින් එක. හව් 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 හව්. බරයි බරයි සෑහෙන බරයි මේක. පවුල එන්න පවුල එන්න පවුල එන්න. ඔයා මහදෙන මුත්තගේ නෑද ඇයි? කොහොමද මගේ බෙදිල්ල? නියන් නරිය බෙදුව වගේනේ. ෆැමිලි බීෂනේ කියන්නේ මෙන්න මෙව්වට. Hi foodies. පේනවනේ මොකද්ද අපි දෙන්නගේ අතේ තියෙන්නේ කියලා. මේ ඇවිල්ලා සබ්මැරින් එකක්. දැන් ඔයාලා මීට කලින් එක එක සයිස් එකේ සබ්මැරින් දැකලා ඇති. හැබැයි ඉතින් මේක තමයි ලංකාවේ දිගම සබ්මැරින් එක. මේක දිගයි මීටරයක්. මෙතනින්නම් මෙතෙන්ට මීටරයක් තියෙනවා. මේ අනිත් සබ්මැරින් වලට වඩා මේ මහතක් තියෙනවානේ. මහතක් තියෙනවා, දිගනුත් වැඩි, මහතනුත් වැඩි. ඒ කියන්නේ මං හිතන්නේ ලංකාවේ ලොකුම සබ්මැරින් එක තමයි මේක. මේක ඇත්තම චිකන් ඇන් චීස් සබ්මැරින් එකක්. මේකේ ෆිලින් එකත් මේ එළියට පේනවානේ. එළියට පැනලා තියෙනවා. එළියට පැනලා චීස් ඔක්කොම හොඳට පේනවා. ඒ වගේම ලස්සනට ඩෙකරේට් කරලා තියෙනවා. ඔන්න ඔහම තමයි ඉතින් මේ සබ්මැරින් එක තියෙන්නේ. දෙන්නත් එක දෙපැත්තෙන් කාගෙන කාගෙන නේද? හව් 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 නේ. එතකොට අපි දෙන්න මැදදී හම්බෙනවා. ඔව්. මෙහෙමයි. මැදදී හම්බෙයිද? මෙතනදී හම්බෙයිද? මෙතනදී හම්බෙයිද? ඔයාලා හිතන්නේ මොකද්ද? අපි දෙන්න දෙපැත්තෙන් කාගෙන 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 ආවොත් අපි දෙන්න මූණට මූණ හම්බෙන්නේ මේ හරියද? හරි මැදදීද? එහෙම නැත්නම් මේ හරියද? පල්ලෙන් කමෙන්ට් එකක් දාන්න. මේ තියෙමුද? බර බරයි. බරයි. බරයි බරයි සෑහෙන බරයි මේක. ඒත් එක්කම මේ සබ්මැරින් එකත් එක්ක අපිට හම්බ වෙනවා ක්ලෝසම් සලාඩ් එකයි ෆ්‍රෙන්ච් ෆ්‍රයිස් උයි ෆ්‍රෙන්ච් ෆ්‍රයිස් කෙචප් එක හම්බ වෙනවා. දැන් ඉතින් ඔයාලා හිතන්නේ මේ මීටරයක් දිග සබ්මැරින් එක අපි දෙන්න තනියෙන් කයි කියලාද? කන්නත් බැරි කමක් නැහැ. කන්නත් පුළුවන්. හැබැයි ඇත්තටම මේක ෂෙයරබල් එකක් නේ. මේක ඇවිල්ලා තනිකර පවුලකට කන්න පුළුවන් සබ්මැරින් එකක්. ඒකෙන් ද අපි දෙන්න තනියෙන් එන්නේ නැතුව පවුලම කතා කරගෙන ආවා. පවුල එන්න පවුල එන්න පවුල එන්න. මේ ඉන්නේ පවුල. දැන් අද පවුල් පිටින් තමයි මේ මීටරයක් දිග සබ්මැරින් එක කන්න යන්නේ. දැන් තියෙන්නේ සුබ මොහොතින් මේක කපලා කන්න. නිකන් බර්ත්ඩ් ෆීලින් එකක් එනවා මට. කොච්චර කොහොමද කපන්නේ? එකක් වැඩියෙන් කපන්න ඇති. හයකට කපන්න පුළුවන්. ඒ වුණාට අපේ ඉන්නේ පස් දෙනයි. පහකට කපමු. ඕ ඔය ගන්න නම් හතකට විතර පුළුවන් මට හිතෙනවා. නෑ පහක් බලන්න. අවතන වැඩි වුණා. හයක් කැපෙනවා. මොකද කරන්නේ? බලන් ඉන්න ඔයාට දෙන දෙක කෑල්ල. නෑ ඒක ඒක පහට කපන්න. ඉතුරු වෙන කෑල්ල පහට. ඒකත් හොදයි. මම මෙන්න මේක ටාගට් කළා තමයි කපන්නේ. ඒක ටාගට් කරා. නෑ මං කියන්නේ හැම එකකටම මේන් කැල්ලක්. මේක වෙ ලොකු වැඩිනේ. ඔව් ඒක ටිකක් ලොකු කමන්නේ. අරේ ඊළඟට මේක මෙන්න මේ හරියෙන් එකයි ඊටු ටික. මමයි 1 2 3 4 5. ඔයා මහදෙන මුත්තගේ නෑද ඇයි? මමයි 1 2. මමත් ගණන් කරන්න. මමයි 1 2 3. හරි කට්ටිය ගණන් කරගෙන ඉන්න මං කන්න. අපි කම් ඔහොමද කෑල්ලක් පෙන්නනද? එන මෙහෙම. ඕ ඔය ෆිලින් එක. චීස් ස්ලයිස් එකක් තියෙනවා. වටා වෙන්නේ ලොකු කෑල්ල. මරු. කලව. ඔය කෑල්ල තමයි ආයෙ පහට කැපෙන්නේ. ආ එහෙමද? නෑ නෑ ඒක මේ මැද හරිය කැල්ල කපන්නේ. එහෙම හරි වැඩ. මම මේක දැක්කත් අතර උනේ. හා. අතර මේක මෝණෙලු. ඒක ලොකුයි. ලොකු එක. මේ බලනකොට මේ ඔක්කොම වගේ එක ගානනේ. ඔව් මේක විතර චූට්ට පොඩි වෙලා තියෙනවා. මේ මේක පොඩ ඒක තමයි මේකට ගිහිල්ලා තියෙන්නේ. මේක මාර බරයිත් එක්ක බන් එක මාර සොෆ්ට් අහුවෙද්දි මේ ෆිලින් එක හින්ද මේක මාර බරයි. දැන් මේක මට වැඩි නා. මම මෙහෙම ගත්තට මට හොඳයි මේක. හැලෙනවත් එක. ඒ චිකන් එකට හොඳට සෝස් චීස් දාලා දෙනවා. මාර ක්‍රීමි ගතියට දෙනවා මේ. හරිම සෝසි ජූසි ගතියට තියෙනවා චිකන් එක.
ඊට අමතරව චීස් ස්ලයිසස් උත් තියෙනවා. වහයි විශාලද? මං කිව්වේ ඒකනේ. මේක මගේ එක, මේක කැමරමන්ගේ එක. එතකොට ගානට බෙදලා තියෙන 6 ගානට හරි. කොහොමද මගේ බෙදිල්ල? මම නරිය බෙදුවාගේනේ. සහ අනිත් එක මේක බෙදන්න එච්චර මහන්සි වෙන්න ඕනේ නැහැ. මේක මීටරයක් දිගයි. මේගොල්ලොන්ගෙන් මීටර කෝදුව ඉල්ලගත්ත නම් මීටරයක් කියන්නේ සෙන්ටිමීටර් 100යි. සෙන්ටිමීටර් 100 බෙදුවා 5. 5. එතකොට 20යි. එක කෑල්ලක් සෙන්ටිමීටර් 20යි. ගණිතය, සරල ගණිතය. ගණන් කර කර ඉද්දි බඩගින්න වැඩි වෙලා තියෙයි. මැන මැන ඉද්දි. මම ආසම මේ චිකන් එක තියෙන විදිහට. මාර ජූසි. ඇත්ත කතාවේ. සහ මාර සොෆ්ට් බන් එකනේ. සිරාටම සුපිරියක් මේක නම්. මේ හැලෝ. මේ මේකේ ෆිලින් එක තියෙන තරමට තව බන් එකක් ප්ලේන් බන් එකක් කරා මේක පුරව ගන්න පුළුවන්. එච්චර ෆිලින් එක මේ. තව මේ වගේම මීටරේ සබ්මරින් එකක් කරාම පුරවන්න පුළුවන් එච්චර ෆිලින් එක. හැබැයි රහයි. මාර්ම ගති. ඇත්තටම මම පෞද්ගලිකව කාපු හොඳම සම්මරින් එකක් මේක. අර අමතකයිද? මම බලාගෙන හිටියා. ඉතින් බලාගෙන හිටියයි අරගෙන කන්න එපා. දැන් ගත්තා. දැන් ගත්තා. මම සම්මරින් එක අමතක වෙලා. ඒක තමයි. සලට්. මමකට දෙන මම ෆෝක් එක දෙන්න. දැන් තාත්තට දෙන්න. මේ සලාඩ් එක පුරව ගන්න පුළුවන් ආයසරයක් ඕන සම්මනේ නැතුවට. ඔව්. මේ සම්මරින් එකත් එක්ක මේ සලාඩ් එකයි ෆ්‍රෙන්ච් ෆ්‍රයිස් එකයි ආවයි කියන්නේ සාමාන්‍ය පවුලකට හොඳ ගානනේ. ඇත්තටම 5 දෙනෙක්ගෙන් යුතු පවුලකට ඇති මේ 6 දෙනෙකුගෙනුත් පුළුවන් පුච. ඇත්තටම මට මේක කෑවම හොඳට බඩ ෆීල් වෙනවා. බය නැතුව 6කට කපන්න පුළුවන් නේ. මේ තනිකර බීජනය. ඔය ගෑරොප්පුව පෙන්වන්න පොඩ්ඩක්. ඕක කන ගෑරොප්පුවක් නෙමෙයි. කන ගෑරොප්පුව මේක. ඕක බෙදා ගන්න ගෑරොප්පුව. මොකක් කරි ගමන්නේ නැහැ. අපි සොෆ්ට් ඩ්‍රින්ක්ස් ගත්ත බොන්න. සබ්මරින් එකේ අපි 5 දෙනාගේ කෑලි පහ කාලා ඉවරයි. දැන් තියෙන්නේ 5 දෙනාගේම කෑල්ල. ඒ තියෙන්නේ කැමරමන්ගේ කොටස. අපිට කැමරමන් කෙනෙක් නැහැ නේ කුෂි. We we no family. අද මම කවුද? කුචි. ඒතර කුචි කවුද? කුචි කියන්නේ කැමරමන්. ඒවා කෑ. අර මේක බෙදන්න පහට. ආම්මේ. පහකට කපන්න ඕනේද? ගාන්ට මොනේ? මේ තනිකර සුනාමි. මේ පිඟන්. අම්මෝ සාගරේ දිහිටි කට්ටිය. බලනවා මේ පහට ඇලිය කපන්න බලන්නේ මම. එහෙම කොටද? සමහරට හරි දෙදන්. ඇත්තම මේ සබ්මරින් එකේ මාර විදිහට බඩ ෆිල් වෙනවා. ෆිලින් එක හොඳට තියෙනවා. ඒ වගේම මීටරයක් දිගයිත් නේ. මාර විදිහට බඩ පිරෙනවා. දැන් මේ කෑල්ල අර නිකන් කන්න පුළුවන් පොඩ්ඩක් බඩේ ඉඩ හදාගෙන. ආ පුළුවන් නේ. අපේ අම්මට කොහොමද ගානට කැම බෙදෙනවට පුළුවන්. මේක හදන්න පුළුවන් නේ. අපේ අම්මලෙන් දැන් නේ අර වෙරළු ගෙඩිය හරි 7කටද 8කටද කපා ගන්නෙ? ආ වෙරළු ගෙඩිය හරි 7කට. 7කට නේ. අම්මලයි අම්මද වෙරළු ගෙඩිය බෙදුවේ? මම හිතන්නේ අම්මා.
අම්මෝ අම්මෝ හලෝ හලෝ චීස් කෑල්ල තියෙන කෑල්ල මට හලෝ ඊළඟ කොහේ නිකන් හිටි ප්‍රශ්නේ තියෙන්නේ ඔය ඔක්කොගේ නිකන් හිටි කන්න වෙයි ඇති කියලා ඔ මෙහෙමයි අපිට ඒ වෙලාවට බඩ පිරෙනවා ආයෙ නිකන් විනාඩි දෙකක් තුනක් වගේදී ආයෙ කන්න පුළුවන් වෙනවා මේක තනි කර ෆැමිලි භීෂණය ෆැමිලි භීෂණය කියන්නේ මෙන්න මෙව්වට ලංකාවේ තියෙන දිගම ලොකුම සබ්මරීන් එක පෙන්නවා. එතකොට ෆැමිලි එක පිටින් ඇවිල්ලා ඒක කනවත් දැන් ඕගලන්ට පෙන්නවා. ඒත් අපිට තාම කියන්න බැරි වුණා අපි මේ කොහෙද ඉන්නේ කියලා. අපි අද මේ ඉන්නේ කොළඹ තියෙන එක්සෙල් වර්ල්ඩ් එකේ. එක්සෙල් වර්ල්ඩ් එකේ තියෙනවා ලෙගසි කියලා ෆුඩ් කෝට් එකක්. ඉතින් අපි ඒකෙන් තමයි මේ 1 මීටර් සබ්මරීන් එක එන්ජොයි කරේ. ඉතින් මෙතන ඒ වගේම තව එක එක කෑම බීම වර්ග ගොඩාරියක් තියෙනවා. මෙනු එකක් තියෙනවා ලොකුම ලොකු. ඉතින් මෙතන ඔෆර්ස් උත් තියෙනවා ලෙගසි වාසි ඔෆර්ස් කියලා. ඉතින් ඇත්තටම සෙට් එකක් ආවොත් හොඳට බජට් එකේ හැටියට කාලා බීලා එන්ජොයි කරන්න පුළුවන්. ඉතින් මෙනු එක දැක්කට පස්සේ අපි අම්මටයි තාත්තටයි උණුණා පීට්සා කන්න. හැබැයි මේ දවල්ට බඩ පිරෙන්න කාලා ඉන්න හින්දා අපි කිව්වා එහෙනම් ටේක් අවේ අරගෙන කියලා රැට කන්න මේ ඉන්නවා දෙන්නත් එක්ක පිට්සා තියාගෙන දැන් ඇරලා පෙන්නන්න බලන්න ගත්තුව මේ තියෙන්නේ චිකන් BBQ චිකන් පිට්සා එක මේ ලාර්ජ් එක කැලි 8ක් තියෙනවා කෙලින්ම ඊළඟට තාතගේ අතේ තියෙන්නේ සී ෆුඩ් පිට්සා එක ඒකේ සී ෆුඩ් එක චීස් එහෙම හොඳට දාලා තියෙනවා ඔලිව්ස් තියෙනවා නියමිට දැන් සී ෆුඩ් එක තාත්තා ගත්ත උනාට මං හිතන්නේ තාත්තට තනියෙන් සී ෆුඩ් එක කන්න හැම වෙලේ ගන්න නැති වෙයි. නෑ සී ෆුඩ් එක තාත්තටයි දුවටයි. එතකොට මේක චිකන් එක නැන්දම්මටයි බෑනටයි. අරයට නෑ මුකුත්. චූටි දූට මුකුත් නෑ. බා චූටි දූ බලන් ඉන්න. බායි කිය කිය. හරි ඉතින් ඔන්න ඔහම තමයි අද දවසේ අපේ එක්ස්පීරියන්ස් එක. ඉතින් ඕගලන්ට මොකද මේ වීඩියෝ එක ගැන හිතුනේ කියලා අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න. ඕගලනුත් මේ ප්ලේස් එකට ඇවිල්ලා තියෙනවා නම් මේ එක්ස්පීරියන්ස් එක අරන් තියෙනවා නම් මේ රස දිග සබ්මරීන් එක කාලා තියෙනවා නම් අපිට ඕගලන්ගේ එක්ස්පීරියන්ස් එකත් පළහෙන් කමෙන්ට් කරගෙන යන්න. එහෙනම් ඉතින් subscribe කරලා bell icon එක click කරලා වීඩියෝ එකට like එකකුත් දාලා තියන්න. අපි ඉස්සරහටත් මේ වගේ ලස්සන රස වීඩියෝස් ගොඩාරියක් ඕගලන්ට අරගෙන එනවා. එහෙනම් හැමෝම පරිස්සමින් ඉන්න අපි ආතල් ගේමු.